ව්‍යාග්‍රා නැමැති ඖෂධය ගැන බොහෝ දෙනා අහලා තිබුණත් ඒ ගැන බොහෝ දෙනාට තිබෙන්නේ ඉතාමත් අඩු අවබෝධයක්. මෙම ඖෂධය නිපදවා තිබෙන්නේ ලිංගික බෙලහීනතාවයට විසඳුමක් වශයෙන්. ව්‍යාග්‍රා කණේ ශාරීරික උත්තේජක පෙති ශාලාවකට ගොස් වෛද්‍ය වට්ටෝරුවක් නොමැතිව මිලදී ගන්න එක්සත් රාජධානියෙන් අවසර දීලා තියෙනවා. මොකද එක්සත් රාජධානියේ සෑම පුද්ගලයින් 5 දෙනෙකුගෙන්ම එක් අයෙකුට ලිංගික ආකර්මණතාවයක් තිබෙන නිසා. ඔවුන් පෙන්වා දෙන පරිදි එක්සත් රාජධානියේ සමස්ත ජනග්‍රහණයෙන් 143ක් පමණ ලිංගික ආකර්මණතාවෙන් පෙළෙනවා. මෙම ඖෂධය නිසි මාත්‍රාව ඉක්මවා භාවිතා කිරීමෙන් අතුරු ආබාධ බලපෑ හැකි බවද වෛද්‍ය මතයයි. නිල් පැහැති මෙම කුඩා පෙත්ත භාවිතා කිරීමට පෙළ කරුණු කීපයක් ගැන සැලකිලිමත් විය යුතුයි. වියග්‍රා කණෙත් භාවිතා කළ යුත්තේ ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන පුරුෂයන් පමණි. ලිංගික කටයුතු වල යෙදීමට තරම් ශරීර සෞඛ්‍ය යහපත් මට්ටමක නොවන පුද්ගලයින් මෙම උත්තේජකය භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතුයි. එසේම හෘද හෝ රුධිර නාලිකාව දරුණු මට්ටමේ ගැටළු පවතින පුද්ගලයින්ද මෙම උත්තේජක පෙත්ත භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතුයි. පඩි පේලි දෙකක් නැගීම වැනි සැහැල්ලු ව්‍යායාමයක යෙදෙන විටදී අධික මහන්සියක් හෝ පපුවේ වේදනාවක් දැනෙන පුද්ගලයින් වියග්‍රා කණෙත් භාවිතා නොකළ යුතුයි. මෙම වියග්‍රා කණෙත් පෙත්ත මිලදී ගැනීමට පෙර තමාට ඇති රෝග ලක්ෂණ, සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය සහ පාවිච්චි කරනු ලබන වෙනත් ඖෂධ වේ නම් ඒ පිළිබඳව ඖෂධ වේදියෙකුගෙන් හෝ වෛද්‍යවරයෙකුගෙන් කරුණු විමසා දැනුවත් වීම වැදගත් වෙනවා. මෙම වියග්‍රා පෙත්තෙහි ක්‍රියාකාරීත්වය කෙසේද? බොහෝ දෙනෙකුට බලාපොරොත්තු ප්‍රතිඵල ලැබෙන නමුත් ඇතැමෙකුට එය එසේ නොවිය හැකි. පුරුෂ ලිංගයේ රුධිර වාහිනි සැහැල්ලු කර හොඳින් රුධිරය ගලා යාමට සැලැස්වීම ව්‍යාග්‍රා මගින් සිදු කෙරේ. එය ලිංගික උත්තේජනයකට ප්‍රතිචාර වශයෙන් ලිංගය ප්‍රාණවත් කිරීමට ඉවහල් වනු ඇත. ව්‍යාග්‍රා පෙත්ත ආහාර ගෙන හෝ නොගෙන භාවිතා කළ හැකි. කෙසේ නමුත් විශාල ආහාර වේලකින් පසු එහි ක්‍රියාකාරීත්වය ආරම්භ වීම සඳහා කෙටි වේලාවක් ගත වෙනවා. ලිංගික සංසර්ගයට පැයකට පමණ පෙර එය භාවිතා කළ යුතුයි යන්න වෛද්‍ය උපදේශයයි. මිදි හෝ මිදියුස සමග ව්‍යාග්‍රා කණෙන් භාවිතා නොකළ යුතුයි. මන්ද එය ඖෂධයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපාන බැවින් දිනකට මිලිග්‍රෑම් 50කට වඩා භාවිතා නොකළ යුතු බවත් වෛද්‍ය උපදේශ වෙනවා. අධික ලෙස මත්පැන් පානය කිරීමද ලිංගුව ප්‍රාණවත් වීම කෙරෙහි බලපානවා. බලපෑම ප්‍රබල නම් කුමක් කළ යුතුද? ව්‍යාග්‍රා බලපෑම දීර්ඝ වේලාවක් බලපවතින්නේ නම් හෝ ප්‍රබල නම් ඖෂධ වේදියෙකුගෙන් හෝ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් පැතිය හැකි. සාමාන්‍ය කාලයේ ඉක්මවා හෝ පැය 4කට වැඩි වේදනාකාරී ප්‍රාණවත් වීමක් පවතින අවස්ථාවලද ඇතැම් විට වාර්තා වී තිබෙනවා. එසේ වූ වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. මෙම පෙත්ත භාවිතා කිරීම නිසා ඇතිවිය හැකි අතුරු බලපෑම් මොනවාද? විසරදය ඇතිවීම සුලභ තත්ත්වයක්. සෑම පුරුෂයින් 10 දෙනෙකුගෙන්ම එක් අයෙකුට විසරදය ඇතිවිය හැකි. ඒ වගේම තමයි කැරකිල්ල, පෙනීම පැහැදිලි වීම, දැඩි උණුසුමක් දැනීම, නාසයේ බරවීම, ඔකාරය වැනි දේවල් සෑම පුරුෂයන් 10 දෙනෙකුගෙන්ම එක්කෙනෙකුට ඇතිවිය හැකි. ඒ වගේම තමයි පපුවේ වේදනාව එකවර පෙනීම අඩුවීම හෝ එකවරම පෙනීම නැති වී යාම, අසාත්මිකතාවයක්, හුස්ම ගැනීමේ අපහසුතාවයක්, හතිය හෝ ඇසිපිය හෝ මුහුණ ඉදමීම, සිහි මුර්ජා වීම වගේ දේවල් ඇති වුනොත් ඖෂධය ලබා ගැනීම නවතා වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.